H2NNO අණුවේ සැකිල්ල දීලා තියෙනවා නයිට්‍රජන් පරමාණු දෙකවට ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සහ හැඩය පිළිවෙලින්. එතකොට මේ සැකිල්ල දිහා බලන අපි ලූවිස් ව්‍යුහය සම්පූර්ණ කරගන්න ඕනේ. හයිඩ්‍රජන් පරමාණුවක් සහ සංයුජ බන්ධන එකයි හදන්නේ. නයිට්‍රජන් පරමාණුවක් සහ සංයුජ බන්ධන තුනක් හදනවා. ඔක්සිජන් පරමාණුවක් සහ සංයුජ බන්ධන දෙකක් හදනවා. දැන් මේ නයිට්‍රජන් පරමාණුව සහ සංයුජ බන්ධන තුනක් හදතියි. ඒ විදිහට ඉස්සෙල්ලාම සැකිල්ල දීලා තිබුණාට සහ සංයුජ බන්ධන සංඛ්‍යා සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. ඊළඟට මේ පරමාණු වල ඒකසරි ඉලෙක්ට්‍රෝන යුගල තියෙනවද නැද්ද කියලා තීරණය කරලා ඉන්න ඕනේ. හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තීරණය කරන්න තියෙන හින්දා. නයිට්‍රජන් පරමාණුව 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒ නිසා නයිට්‍රජන් පරමාණුවේ සංයුජිත ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. බන්ධන හදන සංයුජිත ඉලෙක්ට්‍රෝන තුනක් වැය වුණාම ඉතිරි වෙනවා සංයුජිත ඉලෙක්ට්‍රෝන යුගලය. මේ නයිට්‍රජන් පරමාණුවේ සංයුජිත ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. බන්ධන හදන සංයුජිත ඉලෙක්ට්‍රෝන තුනක් වැය වෙලා තියෙනවා. ඒතර ඉතිරි වෙනවා සංයුජිත ඉලෙක්ට්‍රෝන යුගලය. ऑक्सीजन परमाणु बाहर परमाणु ऐसा ऑक्सीजन परमाणु इतिर संयुक्त इलेक्ट्रॉन प्रमाण तीरने क्रीम अत्यावश्य है संपूर्ण भीम सदा ऑक्सीजन दासविक मूलद्रव्य संयुक्त इलेक्ट्रॉन हायक बंधन संयुक्त इलेक्ट्रॉन देखा क्वेवल इतिर संयुक्त इलेक्ट्रॉन हतर ईरंग परमाणु हदल तीन सिग्मा बंधन सह पै बंधन गण निर्णय करोने නයිට්‍රජන් පරමාණු හයිඩ්‍රජන් පරමාණුවක තනි බන්ධනයක් ඒ කියන්නේ සිග්මා බන්ධනයක්. නයිට්‍රජන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු සමග තනි බන්ධනයක් ඒ කියන්නේ සිග්මා බන්ධනයක්. නයිට්‍රජන් පරමාණු සමග තනි බන්ධනයක් ඒ කියන්නේ සිග්මා බන්ධනයක්. නයිට්‍රජන් පරමාණු ඔක්සිජන් පරමාණු සමග ද්විත්ව බන්ධනයක් ඒ කියන්නේ එක බන්ධනයක් සිග්මා බන්ධනයක් එක බන්ධනයක් පයි බන්ධනයක්. මේ නයිට්‍රජන් පරමාණු වටේ සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එකකුයි ඒකසරි ඉලෙක්ට්‍රෝන යුගල එකකුයි තියෙනවා. ඒතොර සම්පූර්ණයෙන් මේ නයිට්‍රජන් පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල හතරක් තියෙනවා. इलेक्ट्रॉन युगल हतरक अवकाशे पेतिरेन्ने चतुस्थलीयव एनिसा मे नाइट्रजन परमाणु वटा इलेक्ट्रॉन युगल ज्यामितीय चतुस्थलीयई एतोट मे नाइट्रजन परमाणु वटा इलेक्ट्रॉन युगल ज्यामितीय चतुस्थलीयई हबै बंधन तियेन्ने तुनाई एतोट मे परमाणु वटा परमाणु व्याप्तिय अपिट पेन्ने कोहमद पिरमिडाकारव මේ නයිට්‍රජන් පරමාණුවට සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල දෙකයි ඒකසරි ඉලෙක්ට්‍රෝන යුගල එකයි. එතකොට මේ නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල තුනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල තුනක් අවකාශයේ පැතිරෙන්නේ තලීය ත්‍රිකෝණාකාරව. ඒ නිසා මේ නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. එතකොට මේ නයිට්‍රජන් පරමාණුවට इलेक्ट्रॉन युगल पेतिरेन्ने तलीय त्रिकोणाकारव सिग्मा बंधन इलेक्ट्रॉन युगल तियेन्ने देकाय एतोट परमाणु व्याप्तिय कोणिकाय एतोट पलवेनि पिलितुरट तमयि निवेरदि अनुपिलिवलिन चतुस्थलीय पिरमिडाकार तलीय त्रिकोणाकार कोणिक कियला दीला तियेन्ने एनिसा प्रश्न निवेरदि पिलितुर अंक 1 එතකොට මේ වගේ ප්‍රශ්න කෙරෙහි පිළිතුරු ලියනකොට සැකිල්ල දීලා තිබුණොත් සැකිල්ල දිහා බලාගෙන එක් එක් පරමාණු අතර පවතින බන්ධන සංඛ්‍යා සම්පූර්ණ කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ එක එක පරමාණු වලට ඉතිරි වෙලා තියෙන සංයුත ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ ඒකසරි ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ එක එක පරමාණු හදලා තියෙන බන්ධන වල වර්ගය නිර්ණය කරන්න ඕනේ. සිග්මා බන්ධනද පයි බන්ධනද කියලා. ඒ අනුව ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ අණුවේ හැඩය තීරණය කරන්න පුළුවන්. ඒ අනුපිළිවෙල යන්න ඕනේ.